ஃபீலிங் பண்ணாதுமே நேம் இனிசு அப்பே கொல்லோ தாமத் எக்கம இரயவே எக்கம விதியர் இன்னவா ஏக தமாய் தருணயங்க ஜவய இதின் தருணயத் எக்கனே ஹப்புனே தருணயத் எக்க ஹப்பென்ற வேகியனக தாமத் மே மினிசு தேரும் கண்ணினே இதின் அவட்டிக தவசிகின் குஞ்சி தருவத் எக்கம மே மகப மே பாரட பஹின்ன சித்த வேய் மொகத ஏகட ஹேதுவ ஸ்கூல் யன ஸ்கூல் வேன் எக்கே இந்தலா හැම දෙයක්ම ගණන් වැඩි වෙලා තියෙන්නේ. එතෙන් ස්කූල් වෑන් එකට කොහමද සල්ලි දෙන්නේ ගණන් වැඩි වුණාම යාම්මලා තාත්තලා. ළමයි දෙන්නේ තුන් දෙනෙක් ඉන්න පවුලක් වුණොත් කොහමද ඒ ළමයින්ට ඒ ළමයින් ස්කූල් යවන්නේ? ඉතින් ඒ තත්තර දැන් පත් වෙලා. ගිනි පෙට්ටියක් ගත්තොත් රුපියල් 40ක් දක්වා වැඩි වෙලා. මේ වගේ තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් තෙල් සංස්ථාව නැත්තම් තෙල් පිරිපහදු මධ්‍යස්ථානයෙන් මේ රටට මොනතරම් සේවයක් වුණාද? මාස එකමාරකින් පොරදෙල් ලැබිලා නැහැ. ඉතින් ඒකෙන් ඒකෙන් නැව් වලටද නැත්තම් ප්ලේන් වලටද කෝච්චි වලටද වාහන වලටද භූමි තෙල්ද මේ හැම දෙයක්ම තෙල් වර්ග අදබෝය පොරදෙල් ලේ දේවල් ගේන්නේ නැත්නම් මුන්න කමිෂන් එක මදි නිසා. එතකොට පිරිපහදු කරපු තෙල් මේ ලංකාවට මේගොල්ලෝ ගෙන්නන්නේ ප්‍රධානම හේතුව මේගොල්ලන්ට ඒකෙනුත් ලාභයි ඒකෙනුත් කමිෂන් ගන්නවා. අපි කියන්නේ මෙච්චර රට වැටලා තියද්දි තොපි තාමත් කමිෂන් ගන්නවා නම් තාමත් ඒකෙනුත් ඔබලා කමිෂන් එකක් ගන්න බලන ඉන්න හැතිකරයක්. ඒකයි මම මෙච්චර දුරටත් කියන්නේ තොපි ඒ තරම් පෙරේදෝ. ඉතින් මොනවාද මේ මිනිස්සු තාමත් හරියට ඒව දන්නේ නැහැ. මේ මිනිස්සු හැබැයි දැනගන්නවා. දවස ගාන මේ මිනිස්සු දැනගන්නවා. ඔබලගේ හොර වැඩ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට තොපිව හොර වැඩ නතර කරමියා. තොපිට පුළුවන් තරම් තොපි මඩ පෝස්ටර් රෙව්පියා අපි හොරු කියලා. බොලව්. අපි නෙමෙයි හොරු. අපි මොනවද හොරකම් කරලා දින්නේ? අපි මොනවද කරලා දින්නේ? තොපිට ඕන මේ මිනිස්සුන්ගේ ඔළුව හදන්න, ඔළුව වෙනස් කරන්න. උඹලට ඔළුව වෙනස් කරන්න බෑ. කොහොම නෙමෙයි කොහොම කියා උඹලා ගෙදර යනකම් අපි මේ ගේම අසාරින්නේ නැහැ. ගාන්න දින මඩ නෙමෙයි එවන්න දින ටෙලිෆෝන් කෝල් මරණ දර්ජන ඇතිදරන් ගතිදරන් එවපල්ලා ඇතිදරන් එවපල්ලා. ඒත් උවට සැලෙන්නේ නැහැ. උවට සැලෙන මිනිස්සුත් නෙමෙයි අපි. මේ පිරිමි ජාතිය, මේ සිංහයෝ, මේ කොල්ලෝ කෙල්ලෝ කියලා නෑ පුංචි දරුවෝ ඉඳන් ඉන්න මේ බලපල්ලා. මේ තාත්තලා මේ පුංචි දරුවෝ එක්කගෙන එන්නේ යන්න දරක් නැහැ. මේගොල්ලන්ට වැටෙන්න දරක් නැහැ. අවසානයේ වැටෙන්න තියෙන්නේ මේ මහපාර අපිට. ඒ නිසා මම තවදුරටත් ඉල්ලා සිටින්නේ මේ උඹලා පාරට වැටෙනකන් ඉන්න එපා. අපේ රට බේරගන්න මේ වෙලාවේ බෑපල්ලා. පාරට බෑපල්ලා. නැත්තම් තව ටික දවසකින් උඹලා අපි මේ පාරදිම හම්බෙයි. පාරට වැටුණාට පස්සේ. ඒ නිසා පුළුවන් තරම් මං ඉල්ලා සිටින්නේ මෙන්න මේ පාරට බෑපල්ලා. මේ අවසාන අවස්ථාව වෙන්න ඉඩ තියෙනවා. උඹලාට අපිට මේ රට බේරගන්න තියෙන. ඉතින් තවදුරටත් මං කියන්නේ ඇතිතරම් එක එක දේවල් දෙනවා. ඒ වගේම පුළුවන් තරම් වතුර යොපල්ලා. මේකට පුළුවන් තරම් වතුර යොපල්ලා. මේ දවස්වල මුල්ලන්ට ගොඩක් රස්නේ. ඉතින් වතුර අවශ්‍යයි. ඒ නිසා මේ ලංකාවේ අපේ උන්ගෙන් ඉල්ලන්නේ පුළුවන් උඹලට පුළුවන් විදියට මෙතන වතුර යොපල්ලා. ඒක ඉතාම වැදගත් දෙයක්. හරි ඉතින් මේකයි. ඉතින් තව දුරටත් බහපල්ලා. ඒ වගේම මම මෙන්න මේ දේ තිල්ලා සිටිනවා. ආරක්ෂක අංශවල ඉන්න අපේ පොලිස් නිලධාරීන්ටත් අපේ ත්‍රිවිධ හමුදාවටත් අපි හැම වෙලාවෙම ගරු කරනවා. එදත් ඒගොල්ලෝ අපිව බේරගත්තා. අදත් අපිව බේරගන්නවා. හෙටත් අපිව බේරගන්නවා. ඒ වගේම ඔයාලගේ ගෙවල් වල ඉන්න ඔයාලගේ පවුල් වල ඉන්න අයවත් බේරගන්න තමයි මේ සියලුම දෙනා පාරට වැහලා ඉන්නේ. ඒකට හේතුව ඔයාලා දන්නවා ඔයාලගේ දරුවන්ට ඔයාලගේ දරුවන්ට මේ රට ඉතුරු වෙන්නේ නැහැ. ඔයාලගේ දරුවන්ටත් රට ඉතුරු කරන්න බලාගෙන තමයි මේ කොල්ලෝ කෙල්ලෝ මේ වැහලා තියෙන්නේ. ඉතින් ආරක්ෂක අංශවලට පාරට බහින්න කියන්න බැරි වුණා. හැබැයි ඔයාලගේ දෙමව්පියන්ට නැත්තම් දරුවන්ට ඔයාලගේ බිරිඳවරුන්ට නෑදෑයන්ට අපිට ආරාධනා කරන්න පුළුවන් බහැපල්ලා පාරට.
උඹලා හැමදාමත් දන්නවා අලුත් අවුරුද්දක් තිබුණාත් වෙසක් එකක් තිබුණාත් නත්තලක් තිබුණාත් උඹලගේ ස්වාමි පුරුෂයා උඹලගේ තාත්තා නැත්තම් සහෝදරයා ගෙදරාවේ නැහැ ඒ දරුවා ගෙදරාවේ නැහැ හැබැයි ඒ ආරක්ෂක අංශයවල නිලධාරීන් අපි හැමදාමත් ආරක්ෂා කරනවා ඒගොල්ලන්ගේ දරුවන්ට මහ ලොකු දේවල් ලැබෙන්නේ නැහැ ඉතින් ඉතින් මම ඉල්ලා සිටින්නේ ඒකයි ඉතින් ඒ ආරක්ෂකවල ඉන්න ඔයාලගේ දරුවන්ටත් මහ ලොකු දෙයක් ලැබෙන්නේ නැහැ හැබැයි උන්ගේ දරුවන්ට අතිතරම් ලැබෙනවා ඒ නිසා ඔයාලගේ පවුල් වල අය හරි මෙතෙන් දෙවන්න බස්සන්න පාරට මේක අන්තිම අවස්ථාව වෙන්න ඉඩ තියෙනවා ඔයාලට එන්න බැරිුණත් ඔයාලගේ යුනිෆෝම් එක නිසා ඔයාලට එන්න බෑ අපි දන්නවා අපි කියන්නේ නැහැ ඔයාලට කවදාවත් එන්න කියලා මොකද ඔයාලා ඕනේ අපි ආරක්ෂා කරන්න ඒ නිසා ඔයාලගේ නෑදෑයෝ දරුවෝ අම්මලා තාත්තලා බිරිඳවරු එවන්න එතකොට මේ දරුවන් වෙනුවෙන් මේ අනාගතේ එයාලටත් ඉදිරුයි ඉතින් හරි මට වචන එහෙට යනවා මොනවාද මේ කට්ටිය කතා කරනකොට ඉතින් හරි සමාව යල්ලා ආයෙ පාරක් මං එන්නම් ආයෙ තව ටිකක් හරිද ඒත් කොල්ල ගේම් එකේ ඉන්නේ ආ කොල්ල බෑලා ඉන්නේ අද දැස්සා අද මුළු ලංකාවේම බැහැලා දිනවා අද ලංකාවේ හැමතැනින්ම බැහැලා බැංකුවල ආය එතකොට ගුරුවරු නේද එතකොට එක එක ආයතනවල ආය අපුත්කලික ආයතන රජ ආයතන හැම කෙනෙම බැහැලා ඉතින් උඹලට මම හිසනම ආචාර කරනවා මේ මොහොතේ බැහැපු එකගෙන මොකද මේක උඹලගේ රට මේක අපේ රට අපිට තියෙන මෙච්චරයි අපිට මේ රට නැති වුණොත් නෑ ඒ නිසා එහෙනම් පුළුවන් තරම් මේ ගේම ගහගෙන යමල්ලා මේක අපේ රට වෙනුවෙන් ගහන ගේම එහෙනම් දෙයියන්ගේ විරය වටම අපි ජය ගන්න අන්තර